කේන්දරය ගැන විශ්වාසයක් තිබුණට ඒක බලවන්න යන කිසිම වෙලාවක මෙයාව අම්ම එක්කගෙන යන්නේ නැති නිසා ඒක බලලා තියෙන්නේ මොනවද කියලා ටිකක් කුතුහලෙන් ඉන්න අතරේ අම්මට හොරෙන් ඒ ලියකියවිලි ඇදලා බලලා කියවලා තිබ්බ විදිහටම තියෙනවා කියලා තමයි ගීත්මාගේ කේන්දරය ගැන අහපු වෙලාවේ අපිට දැනගන්න ලැබුණේ. ගීත්මා, ඔබේ කේන්දරේ මගේ වුණාට ගොඩක් වෙලාවට අම්මා ඒක බලවන්න ගෙනියන්නේ මට හොරෙන්. එහෙම ගිහින් බලවගෙන ඇවිත් මොනවද කිව්වේ කියලාවත් මට කියන්නේ නැහැ. කොහොම හරි ඉතින් ඔය අල්මාරිය අවුස්සන වෙලාවට මට අහු වුණාම මමත් අරගෙන මොනවද ලීලා දීලා තියෙන්නේ කියලා බලලා බැලුවේ නැති ගානට ඒ විදිහටම තියෙනවා. කේන්දරය ගැන මොකද හිතන්නේ? තාරකා විද්‍යාවත් ගණිත ශාස්ත්‍රයත් එකතු වෙලා නිර්මාණය වෙච්ච විෂයක් තමයි ජ්‍යොතිෂය කියන්නේ. එහි මොනම ආකාරයේ හරි බලපෑමක් අපිට ඇති. නැත්නම් මේ තරම් කාලයක් තිස්සේ මිනිස්සු අතරේ ජ්‍යොතිෂය තියෙන්න බැහැනේ. ප්‍රයෝජනයට ගන්නෙ මොන වගේ වෙලාවටද? තාම නම් මම කිසිම වෙලාවක කේන්දරේ ප්‍රයෝජනයට අරගෙන නැහැ. මට නොකිය අම්මා මගේ කේන්දරේ ප්‍රයෝජනයට අරන් මම වෙනුවෙන් මොනවා හරි සෙතක් කරනවා කියන එක මට දැනිලා තියෙනවා. අපල කාලය ගැන විශ්වාස කරනවද? සමහර කාල තියෙනවා කරන කියන කිසිම දෙයකින් හිතට සහනයක් නැති. අන්න ඒ කාලය තමයි මම අපල කාලය කියලා හිතන්නේ. හිතට සහනයක් නැති වුණාම එදිනෙදා අපේ කිසිම දෙයක් හරි විදිහට කල්පනාකරණය කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපල කාල හැටියට මම විශ්වාස කරන්නෙම හිතට කරදරෙන කාලෙට. නැකත් අනුගමනය කරනවද? ඔව්, පුංචි කාලේ ඉඳලම සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර නැකත්වලට අනුව සිදු කරන්න අම්මා මට පුරුදු කරලා තියෙනවා. අදටත් මම ඒ නැකත් අනුගමනය කරන්නේ හරිම කැමැත්තෙන්. ඊට අමතරව සුබ කටයුත්තක් ඉටු කරගන්න ඕන වුණාම ඒ දේ කරන්නේ නැකතට අනුව. එතකොට දෙවියන් බුදුන් ගැන තියෙන විශ්වාසය? මම බෞද්ධ. බුද්ධාගම ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. නිතර පන්සල් යන්න, බුදුන් වඳින්න මම හරිම කැමතියි. ඒත් අද තියෙන අවිවේකී බව නිසා ඔය දෙකම කරන්න අමාරුයි. ඒත් කීයට ගෙදර ආවත් පිරිත් දාන එක නම් මගේ පුරුද්දක්. ඉස්කෝලේ යන කාලේ නම් අම්මා මට කියලා ගණ දෙවියන්ටයි සරස්වති මෑණියන්ටයි වන්දනවා. බුද්ධ පූජා සාන්ති කර්ම වලට දෙන තැන. මම මතක ඇති කාලෙක එවැනි දේවල් වලට යොමු වෙලා නැහැ. ඒ ගැන මගේ ලොකු පැහැදීමක් වගේම විශ්වාසයක් නැහැ. මම හිතන්නේ ඒ දේවල් අනුගමනය කරන ඕනම කෙනෙකුට හිමිවන්නේ මානසික සාහනය විතරයි. ඒකට සඳහන් වන විශේෂ යෝග. ඉස්කෝලේ යන දවස්වල මගේ කේන්දරයට අනුව කියවිලා තිබුණ මම රටේ ප්‍රබල චරිතයක් වෙනව කියලා. ඉතින් මම හිතුවේ මට දේශපාලනයට හිමිකමක් ඇති කියලා. ඉස්කෝලේදී යාළුවන්ට ඕක කියලා හැමෝම මට හිනා වුණා. හැබැයි රංගන ශිල්පිනියක් වන බව එහි සඳහන් වුණාද? කේන්දරේ කිසිම තැනක මම රංගන ශිල්පිනියක් වෙනවා කියන එක සඳහන් වෙලා නැහැ. මේක මම කේන්දරයට පිටින් ආපු ගමනක් වෙන්න ඕන. විවාහ වෙන්න කේන්දරේ පලාපල නැකත්වලට අනුවද? කේන්දර 100%ක් ගැළපීලා විවාහ ජීවිත අසාර්ථක වෙන අය වගේම කේන්දර නොබල කසාද මැද සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන අය අපි අතර ඕන තරම් ඉන්නවා. ඒ නිසා මම නම් හිතන්නේ කේන්දර ගැළපෙනවට වඩා දෙදෙනෙකුගේ අදහස් ගැළපීම තමයි වැඩියෙන්ම වටින්නේ කියලා. ඒත් වැඩිහිටියෝ කේන්දර ගලපන්න ලෑස්ති නම් මේකට මට විරුද්ධ වෙන්න බැහැ. එතකොට ලග්නය මකර. රාහු කාලයට බයද? නිකමටවත් නැහැ. මම සාමාන්‍යයෙන් වැඩත් කරන්න තියෙන වෙලාවට ඒ දේ කරන කෙනෙක්. වැඩි අතපසු කරගෙන රාහු කාලය ගැන හිතලා පසුබසින්න මම කැමති නැහැ. ඔය හොඳ නෑ කියන රාහු කාලේ කරපු වැඩ මට නම් අසුබ වෙලත් නෑ මේ තාක්කල්. ඒතර කේන්දරේ සඳහන් වූ අසුබ යෝග, ඒ ගැන මම දැනුවත් වෙලා නැහැ. මොකද අම්මා මට කේන්දරේ තියෙන හොඳවත් නරකවත් කියන්නේ නැහැනේ. ඒතර අවුරුද්දකට කීපාරක් කේන්දරේ බලනවද? අහන වෙන්නේ අම්මගෙන්ම තමයි. ඉතින් ඒත් එහෙම ඇහුවා කියලා හරි උත්තරයක් හම්බ වෙද්දී දන්නේ නැහැ. මොකද ඒ ගැන මට කියන්නෙත් නැහැ අම්මා. අවුරුදු කේන්දරයකින් කෙනෙකුගේ ජීවිතයට බලපෑමක් කරන්න පුළුවන්ද? අන්තවාදී විදිහට කේන්දර විශ්වාස කරමින් ඒක තමන්ගේ ජීවිතය කරගෙන වැඩ කරන අය ඔය පලාපල නිසා තමන්ගේ එදිනෙදා වැඩ නිකරුණේ කල් දාගෙන පාඩු කරගන්න අවස්ථා තියෙනවා. අන්න ඒ නිසා එවැනි අයගේ ජීවිතවලට කේන්දර නිසා බලපෑම් ඇති වෙන්නත් පුළුවන්.
අපගේ වීඩියෝ නැරඹීම සඳහා අපිව සබ්ස්ක්‍රයිබ් කර අපහායක් වන්න, ඒ වගේම බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ ඔබට එසිනෙන් ලබාගත හැකි.